සුබ සන්ධ්‍යාවක්. ඔබේ කන්නේ ස්වාධීන් රූපවාහිනී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත. කොළඹ ගම්පහ පුත්තලමට 24 තෙක් පැන වූ ඇඳිරි නීතිය යාපනයටත් ඇඳිරි නීතිය කඩ කරන්නන්ටත් නිරෝධායනයට පිටුපාන්නන්ටත් එරෙහිව නීතිය දැඩි කෙරේ. කොරෝනා රෝගීන් ගණන 82ක් වේ. පැතිරියාම වළක්වන්න රට පුරාම පුළුල් සෞඛ්‍ය මෙහෙයුම්. මැතිවරණය කල් දමන්න ගැසට් නිවේදනය නිකුත් වෙද්දී කොරෝනාව නිරෝධායනීය රෝගයක් ලෙසත් ගැසට් වෙයි. ගර්භණී මව්වරුන්ටත් කාන්තාවන්ටත් කොරෝනා බෝවීමේ ප්‍රවණතාව අඩු බව හෙළිවේ. එහෙත් ප්‍රවේසම් වන්න. ඉතාලියම මළගයක් වෙයි. ගිවි ගිය පැය 24ටම කොරෝනා මරණ 793යි. කොළඹ ගම්පහ පුත්තලම දිස්ත්‍රික්ක හා උතුරු පළාතටම ඇඳිරි නීතිය අනිද්දා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට අවසන් වන අතර එය පස්වරු 2ට යලිත් පැනවෙනු ඇති. මේ අතර ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 790 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයිනටම බලපෑත්වන පරිදි පැන වූ ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මකයි. එම කාලය තුළ නිවෙස් තුළම රැඳී සිටමින් ඊට සහාය ලබා දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය කොළඹ, ගම්පහ, පුත්තලම, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික් 8 හැර අනෙකුත් දිස්ත්‍රික්වලට හෙට පෙරවරු 6ට ඉවත් කෙරෙනවා. එය යළි හෙට දහවල් 2ට පණුන් ලබන බවයි පොලිසිය පවසන්නේ. කොළඹ, ගම්පහ, පුත්තලම, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය අවසන් වන්නේ අනිද්දා පෙරවරු 6ටයි. එය යළි එදිනම පස්වරු 2 සිට යළි ක්‍රියාත්මකයි. උතුරේ දිස්ත්‍රික් 5ක වසන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කෙන් පිටතට ගමන් කිරීම තහනම් වනවා. උතුරේ සංචාරය කළ ස්විස්තරලන්තයේ සිට පැමිණි කොරෝනා වෛරසය ආසාදනය වූ දේවගතිවරයා හමු සහ ඇසුරු කළ සියලු දෙනා හඳුනා ගන්නා තෙක් මෙම තහනම ක්‍රියාත්මකයි. එම දිස්ත්‍රික් 5ේ ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ආරක්ෂා කර ගැනීම පිණිස රජය මෙම තීරණය ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාව තුළ වෙළඳපොළට ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදී එක් නිවසකින් එක් අයෙකු පමණක් ඊට යොමු විය යුතුයි. කුඩා දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් වෙළඳපොළ වෙත නොයා යුතු බව සෞඛ්‍යාංශ අවධාරණය කරනවා. උණ, කැස්ස, සෙම්ප්‍රතිශාව හෝ වෙනත් රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙකු වෙළඳපොළ වෙත නොයා යුතුයි. එසේම ස්වයන් නිරෝධායනයට ලක්විය යුතු බවට නිර්දේශ කර ඇති පිරිස් වෙළඳපොළ වෙත පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව පොලිසිය අවධාරණය කරනවා. වෙළඳපොළට යෑමේදී මුඛ ආවරණයක් පැළඳීම අනිවාර්ය වන අතර එහිදී පුද්ගලයන් අතර අවම වශයෙන් මීටරයක දුරක් තබා ගැනීමට වග බලාගත යුතුයි. මුදල් අයකැමි සමග ගනුදෙනු කිරීමේදී හැකිතාක් දුරක සිට එම කටයුතු සිදු කිරීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම අවම කරගත හැකිවනු ඇති. මුදල් ගනුදෙනු කළ තැනැත්තා මුහුණ, කට, නාසය ඇල්ලීමට පෙර සබන් යොදා අත් සෝදා ගැනීමද අනිවාර්ය වනවා. නිවසට රැගෙන ආ මලු සුළු වේලාවක් නිවසින් බැහැරව තබා අත් සේදීමෙන් පසුව ඒවා නිවස තුළට රැගෙන ඒමෙන් වෛරස ව්‍යාප්තිය වළක්වා ගත හැකි. ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේදී පුද්ගලයන් අතර අවම දුර මීටරයක් ලෙස පවත්වා ගැනීමටද සෑම විටම උත්සාහ කළ යුතු බව සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා. පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නම් බස් හා දුම්රියෙහි ගමන් කිරීමේදී හැකිතාක් දුරින් අසුන් ගැනීමට ක්‍රියා කළ යුතුයි. බස් හා දුම්රිය සඳහා පෝලිම්වල රැඳී සිටින අවස්ථාවන්හිදී හැකිතාක් දුරින් රැඳී සිටීමට වගබලා ගත යුතු බවද සෞඛ්‍යාංශ නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ගොවිතැන් කටයුතු කරන දිස්ත්‍රික්වල ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩකඩ සලසා දෙන ලෙස රජය පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. ඇඳිරි නීති කාලය තුළද එළවලු තොග ආර්ථික මධ්‍යස්ථාන කරා රැගෙන ඒමට පොලිසිය අවසර ලබා දී ඇති බවයි රජය පවසන්නේ. මේ අතර කොරෝනා වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා සියලුම මකී ගුවන් යානා සහ මකී නෞකා රට තුළට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
මේ අතර මෙරට හමු වූ කොරෝනා වෛරසය ආසාදනයුවන්ගේ සංඛ්‍යාව 82ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසයෙන් ලොවම බිහිතියට පත්ව හමාරයි. ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම මොන වගේ පසුබිමකද පවතින්නේ? සමස්ත කොරෝනා රෝගීන් ගණන රට තුලින් අපිට වාර්තා වෙනවා ඊයේ දවස වන විට 77 දෙනෙක් විදිහට. මෙවැනි පසුබිමක දිවයිනපුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිතයයි සැකපිට පුද්ගලයන් 245 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. මේ සියලු කාරණාත් එක්ක රජය තීරණය කරනවා මුළු රටටම ඇඳිරි නීතිය පනවන්නට. මේ මොහොත වන විටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පසුබිමක අපි ඔබට අවධාරණය කරන්නේ ඇඳිරි නීතිය නිම වුණත් ඔබට හැකි නිවෙස් තුලටම වීරැඳී සිටින්න මේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා. ලෝකය දෙසට අවධානය යොමු කිරීමේදී චීනයෙන් කොරෝනා රෝගියෙකු ප්‍රථම වරට වාර්තා වෙලා හරියටම අදට දින 112ක් ගත වෙනවා. චීනය කොරෝනා රෝගය පාලනය කිරීමට මේ වන විටත් සමත් වෙලා තියෙන පසුබිමක යුරෝපයේ තත්ත්වය භයානකතට හැරී තිබෙනවා. එහි භයානකකම කෙතරම් දෙයක් ඊයේ දවසේදී පැය 24ක් තුල වාර්තා වුණු වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඉතාලියෙන් මරණ 793ක් වාර්තා වෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගත වී ඇති තත්ත්වය සාමාන්‍යතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මෙම තීරණය ලිහිල් කළ නොහැකි බවයි රජය පවසන්නේ. ගුවන්තොටුපළට පැමිණීමේ පරයන්තයේද තවදුරටත් වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා. පිටවීමේ පරයන්තය විවෘතව තිබෙන අතර සියලු මගිය සංක්‍රමණ ගුවන් කටයුතුද අත්හිටුවා තිබෙනවා. වරාය මෙහෙයුම් කටයුතු ආනයන අපනයන ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි සිදු කෙරෙනු ඇති. අපනයනය කිරීම සඳහා සූදානම් කර ඇති භාණ්ඩ ද්‍රව්‍යයන් අපනයනය කර ගැනීමට නොහැකිව සිටින ව්‍යාපාරිකයින් සඳහා සහනයක් ලබා දීමට රජය කටයුතු කර තිබෙනවා. පසුගෙවුම් පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමේ සහන කාලයක් සහ පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා ක්‍රෙඩිට් පහසුකම් සහ අමතර කතා කාලයක් ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා නිවෙස්වල ඍජු දුරකථන මෙන්ම කේබල් ටීවී සේවා සපයන්නන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව උපදෙස් ලබා දී තිබෙනවා. COVID-19 වෛරසය මැඩ පැවැත්වීම සඳහා සිදුකරන මෙහෙයුම්වලදී තොරතුරු බෙදා හැරීම ඉතා වැදගත් වන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇත්තේ. වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත 222 දෙනෙකුද රෝහල්වල ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් වැඩි පිරිසක් විදේශ රටවල සිට පැමිණ අයයි. ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ආසාදිතින්ගෙන් වැඩි දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙහිවත් IDH රෝහලේ. අනුරාධපුර මහරෝහලෙත් වැලිකන්ද මූලික රෝහලෙත් ප්‍රතිකාර සිදු කෙරෙනවා. මේ රෝගය තියෙන භයානකකම තමයි මේ රෝගය එක මාසයක් ඇතුළත එක පුද්ගලයෙකුට 406 දෙනෙකුට පැතිරිය හැකි බවයි මේ අවස්ථාවේ දත්ත තියෙනවා. අපි කාගෙත් ආරක්ෂාව සලසාගෙන මේ රෝගයෙන් ආරක්ෂා වීමටත් ඒ වගේම ස්වයංව පනවා ඇති ඇඳිරි නීතිය සාර්ථක කරන්නටත් කටයුතු කළ හැකි බව අපි මෙතනදී අවධාරණය කරනවා. මේ වන විට දසදහසක පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කර තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනය වන සංඛ්‍යාව 3000කට අධිකයි. ඉන් 31 දෙනෙකු විදේශිකයන්. ආසාදිතින් බවට සැක සහිත පුද්ගලයන් සඳහා රෝහල් 30ක් සූදානම් කර තිබෙනවා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 45ක 3458 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබුවා. පිටරට ඉඳලා 1වෙනිදා සහ 15වෙනිදා අතර කාල සීමාවේදී ශ්‍රී ලංකාවට පැමිණිය අයවලුන් රෙජිස්ටර් වෙන්න කියලා දැනුම් දුන්නා. අද දිනේ වන විට 15000ක සංඛ්‍යාවක් මෙසේ අප සොයාගෙන ලැබුවා. අර කිව්ව පිටරට ඉඳලා ආපු කට්ටිය, එහෙම නැතිනම් මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත වෙච්ච අයවලුන් සම්බන්ධ වෙච්ච කට්ටිය. මේකින් අපි තාමත් කාරුණිකවන්ගෙන් ඉල්ලා සිටිනවා, ඔබ මේ වෙලතෙක් වාර්තා කළ නැත්තම් ඒත් ඔබ නිවෙස් වලට වී නිරෝධායන කටයුතු වෙන්න කියලා. මාලබේ නිවිල්පනාන්දු රෝහල කොරෝනා ආසාදනය වූ බවට සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමටද රජය පියවර ගත්තා. මෙරට හමු වූ කොවිඩ් රෝගීන් ආසාදිතින් අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 41ත් 50ත් අතර වයසේ පසු වන අය වෙනවා. ආසාදිතයන්ගෙන් 69%ක් පිරිමි පුද්ගලයින් වන අතර 31%ක් කාන්තාවන්. වැඩිම ආසාදිතින් පිරිසක් හමු වී ඇත්තේ කොළඹ, ගම්පහ, පුත්තලම, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින්. මේ අතර කොළඹ සිට මහියංගනේ ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට නිරෝධායනය වන ලෙස කළ දැනුම් දීමකදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මංගෙකින් පරිස්සම් වෙනවා මගේ අර දුවගේ දරුවෝ තුන්දෙනෙකුත් ඉන්නවා මෙතන මං හැන්දෑවට යන හොස්පිටල් එකට මං පොලිසියට ගිහලා කියලා මං හොස්පිටල් එකේ ගිහලා ડોක්ටර් කෙනෙක් කරන්න කියන එක සෑහෙන අනිවාර්යෙන් කියනවා මෙන්න මෙහෙම මෙහෙම දෙයක් කරා මේගොල්ලෝ ඇවිල්ලා කියලා තවරින් ගිහලා කියනවා ඔයා හොස්පිටල් යන්න එපා නිරෝධායනය කරන්න එතෙන්ද වෙලා ඉන්නේ නෑ මම හොස්පිටල් එකට යනවා ඔයාලා නවත්තන්න බෑ මං හොස්පිටල් යන එක මම බලන්නකො මං කොහොමද ඔයාට කොහොමද නවත්තන්න පුළුවන් කොරෝනා රෝගය නිරෝධායනීය රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග එම වෛරසය ආසාදිතින් බවට සැක කෙරෙන පුද්ගලයින් අනිවාර්යෙන්ම නිරෝධායනීයට ලක් කිරීම සඳහා නීතිමය පදනමක් සැකසෙනු ඇති. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතලවලට අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. කොරෝනා වෛරසය ආසාදිනේ වූ රෝගීන් සඳහා නිර්දේශ කරන ලද ක්ලෝරෝක්වින් ෆොස්ෆේට් ඖෂධය වෛද්‍ය සැපවීම අංශයට බහර දීම රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා භූමියේදී සිදු කෙරුණා. මෙම ඖෂධය කොරෝනා ආසාදිතින් සඳහා සුදුසු බවට නිර්දේශ කර ඇත්තේ ඒ සඳහා පිහිටව ඇති ජනාධිපති කාර්යසාධක බලකායයි. ඖෂධ ලක්ෂ 5ක තොගයක් එක් දිනක් තුලදී නිෂ්පාදනය කර බහර දීමට හැකිව බව ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පැවසුවා. මේ අතර විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව ක්ලෝරෝක්වින් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරෝක්වින් යන ඖෂධ නිකුත් නොකරන ලෙසට ඖෂධ ශාලා හිමියන්ට දැනුම් දී තිබෙනවා. මේ අතර ස්තර 3ක් සහිත නොවියන ලද ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ හා N95 වර්ගයේ මුහුණු ආවරණ ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම හෝ ප්‍රතිඅපනයනය වළක්වාලමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඇඳිරි නීතිය තාවකාලික විවත් කරන කාලයේදීද මත්පැන් අලවිසැල් වසා දැමිය යුතු බව සුරාබදු කුමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙනවා. එසේ නොකරන මත්පැන් අලවිසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කෙරෙනු ඇති. මේ සම්බන්ධ පැමිණිලි 19.13 හදිසි දුරකථන ඇමතුම් අංකයට හෝ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි. දඹදිව වන්දනාවේ ගිය තවත් 300 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට ආපසු පැමිණියා. ඔවුන් ගුවන්තොටුපළේ සිට නිරෝධායනය කරා ගෙන ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ලොව පුරා කොරෝනා ආසාදිතින් 315,258 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13,582ක් වෙනවා. වෛරසය ආසාදනය වූවන්ගෙන් 95,892ක් සුවය ලබා තිබෙනවා. මේ වන විට ලොව පුරා රටවල් 188කින් කොරෝනා ආසාදිතින් වාර්තා වී තිබෙනවා. චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් COVID-19 වෛරසය පිළිබඳ තොරතුරු වාර්තා වූද පසුගිය දින 4ක කාලය තුළ එකදු චීන ආසාදිතයෙකු වාර්තා වී නැහැ. වාර්තා වූ ආසාදිතින් 36 දෙනාව විදේශිකයන් වීම විශේෂත්වයක්. චීනය අනුගමනය කළ ඉක්මන් ක්‍රියාමාර්ග හේතුවෙන් වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවූ බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. කොරෝනා වෛරසයේ පැතිර යාම වැළැක්වීමට අත්‍යවශ්‍ය නොවන සේවාවන් සපයන ස්ථාන වසා දැමීමට ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර තිබෙනවා. එය හෙට දිනේ සිට ක්‍රියාත්මකයි. සමාජ ශාලා සම්පූර්ණයෙන් වසා දැමීමටද අවන්හල්වල පාරිභෝගිකයාට ආහාර ඇනවුම් කර රැගෙන යාමේ පහසුව පමණක් සලසා තිබෙනවා. ඉන්දියාවේ පැය 14කට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. අද රාත්‍රී 9 වෙනතෙක් එය ක්‍රියාත්මකයි. ඒ අනුව බිලියනයකට වැඩි පිරිසකට නිවෙස් තුලට වී කාලය ගත කිරීමටයි සිදුව තිබෙන්නේ. මේ කාලය තුලදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ පමණක් අලෙවි කිරීමට වෙළඳසැල් හිමියන්ට අවසර හිමි වී තිබෙනවා. එළඹෙන මැයි මාස 18 වනදාට දින ලෝක මව්වරුන්ගේ දිනයට දෙමාපියන් බැලීමට යාමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලීමක් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකින්ට වෙරළ තීරයට හා නිවාඩු නිකේතනවලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔහු තවදුරටත් පවසන්නේ. මෙවන විට මාරාන්තික කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉතාලියටයි. අප්‍රේල් පළමුවන දාතෙක් අත්‍යවශ්‍ය නොවන සියලු සේවා අත්හිටුවා තිබෙනවා. වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියේ ලොම්බාඩි ප්‍රදේශයටයි.
ලියුණු පැය 24 ඇතුළත අලුතින් කොරෝනා මරණ අපට වාර්තා වෙනවා 793ක්. ඒ වගේම නව ආසාදිතයන් 6553 දෙනෙකු වාර්තා වෙනවා. මේ සැලකිල්ලට ගනිමින් ඉතාලි අග්‍රාමාත්‍යවරයා දැනට ඉතාලියේ විවෘතව තිබූ සියලුම කර්මාන්ත ශාලා පවා වසා දැමීමට තීරණය කළා. ඉතාලි රජය දැඩි නීති පනවල තිබෙනවා. නීති කඩ කරන පුද්ගලයන්ට යුරෝ 5000 දක්වා, ඒ කියන්නේ ලංකාවේ මුදල් රුපියල් ලක්ෂ 10කට වැඩි දඩයක් පවා පනවන්නට නීති පනවල තිබෙනවා. මිලානෝ කොන්සල් ජෙනරාල් සුභාෂිනී මානප්පෙරුම් මැතිණිය පැය 24 පුරාම ඇගේ සේවය නිරතුරුවම ලබා දෙන බව අප සමග ප්‍රකාශ කළා. ශ්‍රී ලාංකිකයන්ට නැවත වරක් දැනුම් දෙනවා, ඔබගේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න සෑම මොහොතකම නිවසේ රැඳෙන ලෙස. ඉතාලියට පසුව යුරෝපයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයටයි. රෝහල්වල දැරිසත්කාර ඒකක රෝගීන් බහර නොගන්නා තත්වයකට පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. රොබෝ තාක්ෂණය යොදා ගනිමින් රෝගය විනිශ්චය කිරීමේ කටයුතුද ආරම්භ වී තිබෙනවා. රියල් මැඩ්‍රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපතිවරයාද කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. ප්‍රාන්ත 50ටම රෝගය පැතිර යාමත් සමග ජනතාවට නිවෙස් තුලට වී කාලය ගත කරන ලෙස ධවල මන්දිරයේ දනුම් දී තිබෙනවා. වෛද්‍ය උපකරණ භාවිතය පාලනය කිරීම සඳහා රෝහල්ගත නොවන රෝගීන් පරීක්ෂා කිරීම නවතා දමන ලෙසයි නිව්යෝක් බලධාරීන් උපදෙස් දී ඇත්තේ. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවම වීම ඇමරිකාව මුහුණ දී ඇති තවත් ගැටලුවක් වී තිබෙනවා. ස්වීඩනයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමග දැඩිසත්කාර ඒකකවල රෝගීන් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. සැක සහිත රෝගීන් දැඩි පරීක්ෂාවට ලක් කරන බවයි බලධාරීන් පවසන්නේ. රෝහල ඉදිරිපිට තියෙනව කුඩා කූඩාරංග වලට ගිහිල්ලා තමන්ගේ පරීක්ෂණය කරගන්නට පුළුවන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි තමන් ආසාදනය වීති ભેද නැද්ද කියලා ඒක විශේෂ දෙයක් හැටියට අපි සඳහන් කරන්නට පුළුවන්. ඉරානයේ පසුගිය පැය 24ක කාලය තුළ කොරෝනා රෝගීන් වාර්තා වී නැහැ. වෛරසයට මුහුණ දීම සඳහා ඇමරිකාව පනවන ලද අහේතුක සම්බාධක ඉවත් කරන ලෙසයි ඉරාන රජය ඉල්ලා සිටින්නේ. 1962 වසරට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉරානය ආධාර ඉල්ලා තිබෙනවා. දකුණු කොරියාවේ වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන පසුගිය දින කිහිපයට සාපේක්ෂව අවම වී තිබෙනවා. ඉදිරි දින 15ක කාලය තුළ ජනතාවට සමාජ ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිටින ලෙසයි එරට රජය දැනුම් දී ඇත්තේ. දකුණු කොරියාවේ කිසිදු ප්‍රදේශයක් වසා දමනටවත් මේවන විට කොරියානු බලධාරීන් කටයුතු කර නැහැ. ජනතාව කිසියම් ආකාරයකින් චෝදනාවක් එල්ල කරනවා කොරියානු රජය ඉක්මනින් මේ සම්බන්ධයෙන් කටයුතු කරා නම් මේ ආකාරයෙන් රෝගී මෙපමණ ප්‍රමාණයක් වාර්තා නොවන්නට ඉඩකඩ තිබූ බව. ශ්‍රී ලංකාවේ රජය මේවන විට අරගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව අප විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් හැටියට ඉතාමත්ම සතුටට පත් වෙනවා. කොරියානු සෞඛ්‍ය අංශ නිරන්තරයෙන්ම ජනතාවට දැනුවත් කිරීම කරනවා. ඒ උපදෙස් නිසි ආකාරයෙන් මේ කොරියානු ජනතාව දැන් ක්‍රියාත්මක කරන ආකාරයක් අපට දක්නට පුළුවන් කමක් ලැබෙනවා. COVID-19 වෛරසයේ ගැබිනි මාතාවන්ට වැළඳෙන ප්‍රතිශතය ඉතා අඩු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිතයන් මේ බව සඳහන් කළේ. දැනට තියෙන දත්ත අනුව කාන්තාවන්ට වැළඳෙන ප්‍රමාණය අඩුයි. ඒකෙනුත් ගර්භණී කාන්තාවන් ඉතාමත්ම සුළු කොටසක් තමයි ඉන්නේ. ගර්භණී අවධියේදී මෙම රෝගය කාන්තාවකට වැළඳුනොත් දැනට චීනයේ තියෙන දත්ත අනුව හොයාගෙන තියෙනවා ඒගොල්ලොන්ට මේ රෝගය උත්සන්න අවස්ථාවට පත් වෙලා තියෙන ඉතාමත්ම සුළු කොටසක්. ඊළඟට අපි ගත්තොත් එහෙම ගබ්සාවන් මේ කොරෝනා රෝගී තත්ත්වය නිසා සිද්ධ වෙන්නේ නැහැ කියලා හොයාගෙන තියෙනවා. ඊළඟට මවගෙන් දරුවාට මේ කොරෝනා රෝගය වෝ වෙන්නේ නැහැ කියලාත් හොයාගෙන තියෙනවා. අඩු දරු උපත් සහ නොමේරු දරු උපත් මේ කොරෝනා රෝගය නිසා සිද්ධ වෙන්නේ නැහැ කියලා දැනට තියෙන දත්ත අනුව හොයාගෙන තියෙනවා. ඊළඟට අපි මවවරුන්ට කියන්න කැමති මේ රෝගය තියෙනවා නම් දරු ප්‍රසූතියක් සිද්ධ වුණා නම් මව්කිරි දෙන්නත් පුළුවන්. මොකද මව්කිරි වලින් මේ කොරෝනා රෝගය දරුවාට බෝ වෙන්නේ නැහැ කියලා දැනට තියෙන දත්ත අනුව අපිට විශ්වාසීව කියන්න පුළුවන්. නිරෝධනය කටයුතු සඳහා මාර්ග වසල තිබ්බත් ජනතාව ගෙවල් වලට යොමු කරලා තිබ්බත් කරුණාකර ඔබගේත් ඔබගේ දරුවාත් සඳහාත් රෝහලට යොමු වෙන්න. මොකද ඔබේ වෛද්‍යවරයා ඔබ වෙනුවෙන් මේ සියලුම කටයුතු මැද්දේ බලාපොරොත්තුෙන් සිටිනවා ප්‍රතිකාර කරන්න. රෝහල් වහලා නැහැ. අපි සියලු දෙනාම මුළු රටම නිදාගෙන හිටියත් අපි වැඩ කරනවා. මේ රෝගය මවකට දරුණු ලෙස බලපාන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයාට ඇතිවන සංකූලතා එලෙසම ඇති වෙන්නේත් නැහැ. අවශ්‍යම දේ තමයි අපේ ප්‍රසවසානාරිවේද සංගමෙන් අපි අවශ්‍ය සියලුම දැනුම් දීම් ඒ විශේෂඥ වෛද්‍යරුන්ට කරලා තියෙනවා. මේ රටේ ප්‍රතිකාර ක්‍රමවේදයන් පැහැදිලිවම හඳුනාගෙන තියෙනවා. වෛද්‍ය අවවාදවලට කුමන
අන්දමෙන් හෝ යොමු විය යුතුයි. අපි මේ රෝගය වැළඳීමට ගන්නා ප්‍රවේශම්තාරිය තත්ත්වයට අමතරව ඔවුන්ගේ සංකූලතා හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර සාමාන්‍ය ක්‍රියාකාරීත්වය යටතේ නොකරුණොත් අපිට වෙනස් අගයන් එහෙම නැත්නම් ඉහළ අගයන් වලින් මාතෘ මරණ එහෙම නැත්නම් සංකූලතා අපිට ලැබෙන්න පුළුවන්. ඒ නිසාවෙන් මම මවරුන්ගෙන් මේ අවස්ථාවේදී බිය නොවන්න කරුණා කරලා ඔබතුමියලන්ට දීලා තියෙන සායනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්න. රෝහල්වල සායනයන් සාමාන්‍ය විදිහට පවත්වනවා. මේ කාල සීමාවදී රෝහලට පැමිණීමට අපහසුතාවයක් තියෙනවා නම් ක්ලිනික් කාඩ් එක පොලිසියට හරි ඔයාලගේ චෙක් කරන තැනකදී පෙන්නලා අවශ්‍යතාවය සපුරා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒක නිසා කිසිම දෙයක් හංගන්න එපා. වෛද්‍ය කාර්ය මණ්ඩලයට තමන්ට හැකි ඉක්මනින් තමන්ගේ ඒ ප්‍රසවය සම්බන්ධයෙන් තමන් තීරණය කරලා තියෙන රෝහලට ඉක්මනින් සහභාගී වෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. රජයේ විශ්වවිද්‍යාලවල ඊ ඉගෙනුම්කමේ යටතේ ලියාපදිංචි වී ඇති සිසුන් සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දෙන ලෙසයි ජනාධිපතිතුමා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී ඇත්තේ. අදාළ සිසුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර තිබෙනවා. හෙට සිට අදාළ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඖෂධ සේනානායක මහතා පැවසුවේ. පවතින තත්ත්වය සමනය වන තෙක් පමණක් නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීම සිදු වෙනවා. මැතිවරණයේ කල් දැමීමේ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම් සභාව රැස්වීමට අපේක්ෂා කරන්නේ අප්‍රේල් 20 හෝ 21 වනදා බවයි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ. එම ගැසට් නිවේදනයෙන් අපි කියා සිටියේ COVID-19 ව්‍යසනය හේතුවෙන් පාර්ලිමේන්තු මහා මැතිවරණය අප්‍රේල් 25 දිනට පැවැත්වීමට නොහැකි බව සහ එය පැවැත්වීමට අදාළ දිනය පිළිබඳව නියමයක් පසුව නිකුත් කරන බව. එම දිනය අනිවාර්යයෙන්ම අප්‍රේල් මාස 30 දිනෙන් ඔබට දින 14කුත් පසුව දිනයක් වෙනවා ඇති. ඡන්ද විසීම පවත්වන දිනය පිළිබඳව තීරණයක් ගැනීම ගැන සලකා බැලීමට කොමිෂන් සභාවට හැකිවන්නේ අප්‍රේල් 20 දින හෝ 21 දින බව අපි අදහස් කරනවා. තවද මෙම ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර දුන් කිසිදු අපේක්ෂකයෙකුගේ අනුක්‍රමික අංක හෙවත් මනාප අංක නිකුත් කිරීමට කිසිදු පියවරක් ඡන්ද විමසීමේ දිනය නියම කරන තෙක් මැතිවරණ කමිෂන් සභාව විසින් ගන්නේ නැහැ. රජයෙන් හා පෞද්ගලික අංශවලින් ලබා දෙන ආධාර තම අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය සඳහා භාවිත කරන ස්ථාන පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් එම තත්ත්වයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අවධාරණය කළා. උතුරු මැද පළාතේ මහවැලි එක්කලාපයට අයත් එක් ප්‍රදේශයක ඇඳිරි නීතිය තිබියදී දේශපාලන පක්ෂ කාර්යාල ආරම්භ කිරීමට දැරූ උත්සාහ දෙකක් ද අප වාර්තා වී තිබෙනවා. ඒ වගේම නොයෙකුත් ආධාර මේ වසංගතයේ මැඩලීම සඳහා හෝ ආහාර සැපයීම සඳහා හෝ ගන්නා ක්‍රියාමාර්ග හරහා ප්‍රචාර කටයුතු සිදු කිරීම බවත් අපට වාර්තා වෙනවා. එවැනි තැනැත්තන් කිසිසේත්ම අපේ ව්‍යවස්ථාදායකයේ හෝ වෙනත් මහජන නියෝජිතායතනයක් නියෝජනය කිරීමට සුදුසුකම් ඇති අයවලුන් නොවන බව තමයි අද සමාජයේ කතාබහට ලක් වෙලා තියෙන්නේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳපළට නිකුත් කිරීමට හා සම්පාදනයට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව රජය පවසනවා. ආහාර තොග ප්‍රමාණවත් තරම් පවතින බවත් භාණ්ඩ එක්රැස් කිරීමට තරම් ජනතාව කලබලයට පත් නොවිය යුතු බවත් රජය අවධාරණය කරනවා. කොරෝනා වසංගතය පහව යනතුරු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සතුස හා සමූපකාර හරහා ලබා දීමේ වැඩපිළිවෙලක් රජය ක්‍රියාවට නංවා තිබෙනවා. සතුස සතු ප්‍රධාන ගබඩා සංකීර්ණවල සිට උප ගබඩා දක්වා හිගයකින් තොරව ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කෙරුණා. අපේ ගබඩාවේ මාස 3ක ඇතිවෙන්න ආහාර ද්‍රව්‍ය තියෙනවා. අපි මහජනතාවගෙන් ඉල්ලන්නේ මේ ඇඳුරු නීතියේ ගලෝප අවස්ථාවකදී කලබල වෙලා තෙරපිලා මේ බඩු ගන්න ගියොත් එහෙම කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙන එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රමාණවත්ව දුර තියාගෙන සාමාන්‍ය විදියට ඔබ ගන්න ආකාරයට භාණ්ඩ ලබා ගන්න. හෙට දිනේ ඇඳිරි නීති ඉවත් කරන කාල සීමාව තුළ ජනතාවට අවශ්‍ය ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිසි පරිදි මිලදී ගැනීමට ඉඩ සැලසීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව දිවයින පුරා සතොස අලවිසල් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය කරන ආකාරයද දැකගත හැකි වුණා.
අද අපි තීරණය කරා විශේෂයෙන්ම මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තියෙන අඩ පමණක් අරින්න. හාල්, පරිපුසි, නිල් වුණු වගේ දේවල් ගන්න පුළුවන්. තුග කඩහා සිල්ලර කඩත්, ඒ වගේම එළවලු ගන්න පුළුවන් කඩත්, ෆාමසි, පෙට්‍රල් සෙට් අරින්න. මිනිසුන්ගේ අනියම් බියක් තියෙනවා මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් ඇති වෙයි කියලා. එහෙම එකක් නැහැ. මේ ඉදිරියට තවදුරටත් මේ අධිරණිතිය තිබුණොත් ජංගම රට විදියට මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගම්මාන මට්ටමට ගෙනිහිල්ලා බෙදා අරින්නත් සාකච්ඡා කරා. ඇඳිරි නීති අවසන් වූ වහාම සියලු සමූපකාර වෙළඳ සැල් විවෘතව තැබීමට පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා සමූපකාර අලවි සංගමය සතුව සමූපකාර සමිතිවලට අවශ්‍ය වන තරමේ ආහාර මෙන්ම අනෙකුත් ද්‍රව්‍ය පවතින බවයි සමූපකාර සංවර්ධන කොමසාරිස් සුමින්දේ සිංගප්පුලි මහතා ප්‍රකාශ කළේ. ඇඳිරි නීතියත් සමග වසා දැමුණු උඩරට එළවලු බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානය වන කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු අද දින නැවත ආරම්භ කෙරුණා. එළවලු අවශ්‍ය තරම් නුවරළී ප්‍රදේශයේ තියෙනවා. ඔබට දිනකට කලින් ඇනවුම් කරලා අවශ්‍ය තරම් ලබා ගන්න පුළුවන්. අපි සෞඛ්‍ය ආරක්ෂිතව එකම ස්ථානයකට එක්රොක් නොවි ස්ථාන කීපයකදී මෙම එළවලු ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසලා තිබෙනවා. සාමාන්‍යයෙන් වෙනදා වුණේ නුවරළී එළවලු දඹුල්ලට ගෙනියලා එතනින් දෙන එක. දැන් ඍජුවම නුවරළියට අවශ්‍ය ඇනවුම ලබා දීලා ලොරිය වෙනවනම් අපට අවශ්‍ය තරම් එළවලු නුවරළියේ මුළු ලංකාවටම ලබා දීම තරම් ප්‍රමාණවත් තරම් තිබෙනවා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමද හිගයකින් තොරව වෙළඳපළට ගෑස් නිකුත් කිරීමට පියවරගෙන තිබෙනවා. ලාෆ් ගෑස් සමාගමේ බෙදාහැරීමේ මධ්‍යස්ථානවල මෙන්ම අලවි නියෝජිත ජාල තුළද අවශ්‍ය තරම් ගෑස් තොග පවතින අතර පොලිස් ඇඳිරි නීතිය හමුවේ වුවද විශේෂ අවසරයක් යටතේ ඉදිරි දින කිහිපය තුළදී අවශ්‍ය ගෑස් සංචිත බෙදාහැරීම සිදු කෙරෙන බවයි එම සමාගම් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මේ සමගින් ස්වාධීන රෝපහණේ රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk